අයිබෝන් ළමයි 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕගොල්ලෝ කවුරුත් භෞතික විද්‍යාවේ ආරම්භක දිනයේ සාරාංශ වීඩියෝ සඳහා පිළිගන්න මම මෙහෙම පටන් ගන්නවා එදා අපි ක්ලාස් එකේදී කරපු වැදගත් පොයින්ට් ටික මම ඕගොල්ලොන්ට සාරාංශ වීඩියෝ එකක් බගින් ඉදිරිපත් කරන්න හිතුවා. ඒ කියන්නේ සමර වීඩියෝ එකක් දෙන්න හිතුවා. ඒකෙදි මම පන්තියේදී කතා කරපු හැම මාතෘකාවක්ම ඕගොල්ලොත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ. නමුත් සමහර මාතෘකා වැදගත් මාතෘකා ටික මම ඕගොල්ලොන්ට කියන්නම්. අපි එදා මේ සිලබස් එක ගැන කතා කරා 2017 නවීන නිර්දේශයේ සහ විභාගයට පෙනී සිටි වර්ෂයේ නියු සිලබස් ඕල් සිලබස් ගැන කතා කරා ඊට අමතරව අපි එදා කතා කරා විෂය නිර්දේශයේ සහ ඕගොල්ලොන්ට අදාළ පාඩම් 11 පිළිබඳව හරි ඊට පස්සේ මම ඕගොල්ලොත් එක්ක පන්තිදි කතා කරා මේ කොහොමද මේ ලකුණු කැඩෙන්නේ සහ ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර් එක සහ කාලච්ඡේද බෙදීම් සම්බන්ධයෙන් කතා කළා. මම මේ කතා කරපු යුනිට් වෙනම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. එතකොට මේ අපි බලාපොරොත්තු වෙන අරමුණ සඳහා යන්න බැරි වෙන නිසා. කෙසේ වෙතත් මම මේ භෞතික විද්‍යාව පටන් ගන්නට කලින් ඔගොල්ලෝ ඇයි භෞතික විද්‍යාව ඉගෙන ගත යුත්තේ කියන එක පිළිබඳව කුඩා විස්තරයක් කරලා පන්ති පටන් ගන්න හිතුවා. මෙහෙමයි. ඔගොල්ලෝ දන්නවා මිනිසාගේ ගමනාගමනය ගත්තයින් පස්සේ එදා සිට අද දක්වා කරත්තයින් පටන් ගත්තු අපි ගමන් බිමන් යන්න දැන් ශබ්දයේ වේගය වගේ තුන් ගුණයකට වඩා වැඩි වේගයෙන් ගමන් ගන්නා සුපර්සොනික් ජෙට් යාන නිර්මාණය කිරීමට මිනිසා සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එදා අපි මේ කරත්තයෙන් ගමන් කළ අපි දැන් ශබ්දයේ වේගය වගේ තුන් ගුණයක වේගයෙන් ගමන් කිරීම සඳහා මේ ගමනාගමනයේ දියුණු වීම සඳහා පැහැදිලි වග උත්තරකාරයෙක් තමයි භෞතික විද්‍යාව. ඒක නිසා අපිට බල කර සිටිනවා මේ භෞතික විද්‍යාව අපි ඉහළ රැකියා අවස්ථාවක් සහ මේ ලෝකය වෙනස් කිරීම සඳහා අපි ඉගෙන ගත යුතුයි. තව එකක් ගනිමු. එදා ප්‍රාථමික ක්‍රම මගින් සංනිවේදනය කරපු පරවියන් සතුන් මගින්නේ දුමක් මං ඒවැයි ප්‍රාථමික ක්‍රමවලින් සංනිවේදනය සිදු කළපු අපි දැන් මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක් බවට පත් කරලා තියෙනවා. ඔබ මා සමග මේ YouTube හෝ වෙනත් සමාජ මාධ්‍යම අවකාශයකින් සම්බන්ධ වෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදිහට. ඒක නිසා අපිට බල කර සිටිනවා ඉදා ඉඳලා අද දක්වා මේ සන්නිවේදනයේ විකාශනයේ ප්‍රබල වග උත්තරකාරී වන භෞතික විද්‍යාව පිළිබඳව අපි වඩාත් හොඳින් වැඩිදුර අධ්‍යයනය කළ යුතුමයි. ඒ අපිට බල කර සිටින් දෙයක්. ඥානයක් විදියට ගනිමු. අපි දන්නවා මේ සංයුක්ත අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බැරි වෛරස වගේ ප්‍රභේද වල ඉඳලා හරි එදිනෙදා ජීවිතයේ අපිට හම්බෙන ද්‍රව්‍ය වලටත් එහා ගිහිල්ලා අපට ආලෝක වර්ෂ 3000 මිලියන ගණනක් එහා තියෙන තරුවල ඉපදීම සහ මියදීම නිරීක්ෂණය කරන්න පවා පුළුවන්. හබල් දුරීක්ෂය වගේ අති සංකීර්ණ උපකරණ නිර්මාණය කිරීම දක්වා මිනිසා සමත් වෙලා තියෙනවා. මේ ප්‍රොසෙස් එක මේ ක්‍රියාවලිය තුළ වැදගත් භූමිකාවක් ඉෂ්ට කරන්නේ භෞතික විද්‍යාව. ඒක නිසා අපිට බල කර සිටිනවා භෞතික විද්‍යාව ඉගෙන ගන්න. right මේ අපි මේ භෞතික විද්‍යාව පිළිබඳව මේ කෙටි හැඳින්වීමක් නිර්වචනයක් නෙවෙයි කෙටි හැඳින්වීමක් කරලා මම ඔයගොල්ලන්ට මෙහෙම ආරම්භයක් ගන්නවා
මේ ඇත්තටම භෞතික විද්‍යාව කියන්නේ සබා දහම පිළිබඳව එදින්දා පරිසරය පිළිබඳව විද්‍යානුකූල ලෙසින් ගවේෂණය කිරීම. තවත් ආකාරයකට කිව්වොත් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්ති වලින් ඉඳන් අහලා තියෙනවා නියම වාද උපකල්පන සංකල්ප මත ගොඩ නැගුණු පරීක්ෂණාත්ම අපි කියන විද්‍යාත්මක ක්‍රමයෙන් ගොඩ නැගෙන පරීක්ෂණාත්මක ක්‍රියාවලිය ප්‍රැක්ටිකල් ප්‍රොසෙස් එකක් භාවිතා කරලා පරීක්ෂණාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට තර්කානුකූලව සහ ප්‍රායෝගිකව ගොඩනගෙන විශේෂ ශාස්ත්‍රයක් තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. ප්‍රායෝගිකව සහ හරි ප්‍රායෝගිකව සහ තර්කානුකූලව ගොඩනගෙන විශේෂ ශාස්ත්‍රයක් තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. Right. අපි මේ භෞතික විද්‍යාව ඉස්සරහට යන නම් මම මේ කියන මේ භෞතික රාශීන් කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන සහ භෞතික රාශීන් පිළිබඳව තව දුරටත් ඉදිරියට අධ්‍යයනය කරන්න ඕන. අනේක නිසා අපි පටන් ගන්නවා මේ භෞතික රාශීන් කියන්නේ මොකද්ද කියලා. හරි. මේ භෞතික රාශීන් අමතක කරමු. මෙහෙම බලමු. හරි. භෞතික රාශීන් කියන්නේ කිසියම් භෞතික පද්ධතියක මෙන්න මේක භෞතික පද්ධතියක් භෞතික පද්ධතියක ගුණාංග විස්තර කිරීම සඳහා ඍජු හෝ වක්‍රව භාවිතා කරන දෙයක් තමයි භෞතික රාශීන් කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ භෞතික පද්ධතිය ගත්තායින් පස්සේ කෙනෙක් කියන්න පුළුවන් මේ මෙයාගේ දිග. ඔව්. එයාගේ දිග භෞතික රාශියක්. මොකද මේ භෞතික පද්ධතියේ ගුණයක් විස්තර කිරීම සඳහා මම ඕගොල්ලොන්ට මේ භෞතික පද්ධතියේ ගුණයක් විස්තර කිරීම සඳහා ඍජුව මැනගත්තු දෙයක්. තව එකක්. මේකේ හරස්කඩ වර්ගඵලයේ අභ්‍යන්තර බාහිර විස්කන්ධ ස්කන්ධය මේක ඇතුලේ තියෙන උෂ්ණත්වය මේව භෞතික රාශි මේව ඍජුව හෝ වක්‍රව සමහර වෙලාවට ඍජුව වෙන්න පුළුවන් සමහර වෙලාවට ඍජුව වෙන්න පුළුවන් සමහර වෙලාවට වක්‍රව වෙන්න පුළුවන් ඍජුව හෝ වක්‍රව කිසියම් භෞතික පද්ධතියක තියෙන ගුණාංගයක් මේක පිළිබඳව වෙනත් කෙනෙකුට විස්තර කිරීමේදී මේකේ තියෙන ගුණාංග විස්තර කිරීම සඳහා යොදා ගන්න දෙකටද කියනවා අපි භෞතික රාශියක් කියලා. හරි. මම කිව්වා මේ භෞතික විද්‍යාවේ එකිනෙක ගලා යෑමක් තියෙනවා. එකිනෙක සහසම්බන්ධ වීමක් තියෙනවා. ඇත්තටම එකිනෙක ඉන්ටර්කනෙක්ට් වීමක් තියෙනවා. එතකොට අපි භෞතික රාශීන් ඉගෙන ගත්තා නම් අපි එකක් ලියලා බලමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි. දැන් අපි හිතමු මේ කිසියම් ද මෙයාගේ දිග අපි හිතමු 12 cm. එහෙනම් මේ 12 මෙයාගේ විශාලත්වය පිළිබඳව කතා කරනවා. එහෙනම් භෞතික රාශියක් ගැන කතා කරනකොට එයාගේ විශාලත්වය ගැන අපි කතා කළ යුතුමයි. ඒක නිසා මේ භෞතික රාශීන් යටතේ මම පළවෙනියටම ඔයගොල්ලන්ට කතා කරනවා මොකද්ද මේ මිනුමක් කියන්නේ කියලා. මොකද භෞතික රාශීන් ගැන කතා කරපු අපිට ඊළඟට මිනුමක් ගැන කතා කිරීම සඳහා බල කරනවා. නැත්නම් ඉස්සරහට යන්න බෑ. මොකද භෞතික රාශියකට යොහව ක්‍රමයින් පුළුවන් ගුණාංගයක්. මොකද මිනුමක් කියන්නේ? මිනුමක් කියන්නේ ඒ මනින්ලද භෞතික රාශියේ ප්‍රමාණාත්මක අගයක්, මේ සංඛ්‍යාත්මක අගයක්, විශාලත්වයක් තියෙනවා. අපි කතා කරමු භෞතික රාශියේ විශාලත්වයක් තියෙනවා. ප්‍රාමාණික අගයක් තියෙනවා. අපි කියනවා මිනුමක් කියලා. ඒ කියන්නේ මොකද මම මේ මිනුව පිළිබඳව තව ගොඩාක් දුරට අධ්‍යයනය කරනවා. තව ගොඩක් දුරට ඔයගොල්ලෝ නෝට් දීලා සාකච්ඡා කරනවා. ඒක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ මෙතනින් පස්සේ අපි මිනුම අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. මොකද අපිට බල කර සිටිනවා මිනුම ඉගෙන ගත යුතුයි කියලා. ඒ කියන්නේ මෙතනින් පස්සේ අපි මෙන්න මේ කොටස තව දුරටත් අධ්‍යයනය කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් පස්සේ මම සෙන්ටිමීටර් මීටර් ග්‍රෑම් කිලෝග්‍රෑම් කෙල්වින් සෙල්සියස් අංශක ෆාරන්හයිට් අංශක ඕගේ ගොඩක් ඒවා කතා කරනවා නේ මේ ප්‍රමාණාත්මක ගගෙන් පස්සේ අපි ඒකකයක් ලියුවා යුනිට් එකක් ඒ කියන්නේ මොකද්ද අපිට බල කර සිටිනවා මිනුම ඉගෙන ගත්තයින් පස්සේ ඒකකත් ඉගෙන ගන්න ඕනේ නැත්නම් ඉස්සරහට යන්න බෑ ඔව් මිනුම ඊට පස්සේ ඒකක පිළිබඳව ඉගෙන ගන්නවා අපි මේ පාඩමේ ඊළඟට යන්නේ ඒකක පිළිබඳව right තව බලමු මේ 12 cm කියන එක මනින්න
අපි කිසියම් උපකරණයක් measurement equipment එකක් භාවිත කරා. මිනුම් උපකරණයක් ඕන. නැත ඉස්සරහට යන්න බෑ භෞතික විද්‍යාවේ. ඒක නිසා මිනුම ඒකක කියන කොටස විතරක් නෙවෙයි අපි මිනුම් උපකරණ පිළිබඳවත් අධ්‍යයනය කරන්න ඕන. මිනුම් උපකරණ පිළිබඳවත් අධ්‍යයනය කරන්න. ඇත්තටම මම මේ පොඩි විග්‍රහය තුලින් මේ පාඩමේ ගලා යෑම සහ මේක අපි අනිවාර්යයෙන්ම පාඩමක තියෙන කොටසක් නිසා කළ යුතු දෙයක් නෙවෙයි භෞතික විද්‍යාවේ ඉදිරියට යාම සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු කොටසක්. භෞතික විද්‍යාවේ ඉදිරියට යාම සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු කොටසක්. ඒක නිසා භෞතික රාශියක් කියන්නේ ඒක පිළිබඳ හොඳ අවබෝධයක් ආවා. ඊට පස්සේ භෞතික රාශියන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉදිරියට යාම සඳහා ඒකේ ප්‍රමාණාත්මක අගයක් මෙන්න මේ ඒකේ විශාලත්වයක් අවශ්‍යයි. ඒ කියන්නේ මිනුමක් අවශ්‍යයි. මිනුම කියන්නේ භෞතික රාශි ප්‍රමාණාත්මකකේ. ඊට පස්සේ ඒ එහා පැත්තේ මේ ඒකකයක් යුනිට් එකක් අවශ්‍යයි. අපි ඒක පිළිබඳව ගොඩාක් හොඳට කතා කරන මේ වීඩියෝ එකේම දැනට ඔයගොල්ලන්ට හිතා ගන්න ඕන මෙතනින් පස්සේ මේක ඇල්ලත් අපි ගණන් ගත යුතුයි. නැත්නම් අපිට විකාශනයක් ගලා යෑමක් නැහැ කියලා. ඊට පස්සේ මිනුම් උපකරණ ගැන කතා කරන්න ඕන. රයිට්. ඊට පස්සේ අපි මේ භෞතික රාශි වර්ගීකරණයට යමු. හරි මේ අපි කතා කරමු මේ භෞතික රාශිය කොහොමද බෙදෙන්නේ. අපි කොහොමද මේවා මේ අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා වර්ගීකරණය කරගන්නේ කියලා. රයිට්. මේ භෞතික රාශීන් ඔයගොල්ලන්ට ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රධානම කොටස් දෙකයි. එක් තවත් එක් විශේෂ ආකාරයක් තියෙනවා. හරි. මේ සමහර භෞතික රාශීන් තියෙනවා. ඒ කියන්නේ සමහර භෞතික පද්ධතීන් වල ගුණාංග විස්තර කිරීම සඳහා යොදා ගන්නා භෞතික රාශීන් වල සමහර ඒවා තියෙනවා. ඒ වගේ විශාලත්වයක් ගැන අපි කතා කරන්න ඕන. ඒ වගේම තමයි විශාලත්වයක් නැති භෞතික රාශීන් නැහැ. ඒ කියන්නේ මේ සෑම භෞතික රාශියකම විශාලත්වයක් තියෙනවා. ඔව් විශාලත්වය ගැන කතා කරන්න. ඒ වගේම තමයි සමහර ඒවා තියෙනවා. ඒ භෞතික රාශියේ දිශාව පිළිබඳවත් කතා කරන්න ඕන පැහැදිලිව. දිශාව. සමහර භෞතික රාශීන් වලට ඒකක පවතිනවා. අර මං කිව්වේ 5 සෙන්ටිමීටර් වගේ එකක් දිග ගන්නකොට. ඕකේ. එතකොට මේ විශාලත්වයක් තියෙනවා. ඔව් විශාලත්වයක් තියෙනවා. ඒක හරි. ඒකකයක් තියෙනවා. ඒක හරි. සමහර ඒවල දිශාවක් තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ කාලේ දිගනකින් තියෙනවා විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, බලය. ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒවට අපි දිශාවක් ගැන කතා කළ යුතුමයි. ඔව්. මෙන්න මේ වගේ කැටගරියකට මේ වගේ වර්ගයකට අපි කියනවා නවක් වෙක්ටර්ස් නැත්නම් දෛශික කියලා. එහෙනම් මේ භෞතික රාශීන් වල එක ආකාරයක් තමයි දෛශික වෙක්ටර්. තවත් ආකාරයක් තියෙනවා. ඒවට ලංකුවේ විශාලත්වයක් නැති භෞතික රාශීන් නැහැ කියලා. භෞතික රාශියන විශාලත්වය. ඒකටත් විශාලත්වයක් තියෙනවා. ඒක අපි දිශාවක් නෑ. නිශ්චිත දිශාවක් නෑ. ඒ කියන්නේ එයාට දිශාවක් පිළිබඳව කතා කරන්න බෑ. ඒ කියන්නේ දිශාවක් නැතුව නෙමෙයි අපි දිශාවක් නෑ. හරිම වචන නෑ. දිශාවක් නෑ කියලා දැනට හිතාගන්න. මොකද ඔයගොලු ඒ ලෙවල් වලට ආව හිතනයි. දිශාවක් නෑ. හැබැයි ඒවට ඒකකයක් තියෙනවා. අපි කියනවා මෙන්න මේ කැටගරි එකට මෙන්න මේ වර්ගයට කියනවා අදිශ. අදිශ. වැඩේ කියන්නේ හොඳයි. තව වර්ගයක් තියෙනවා. ඒක ප්‍රධාන වර්ගයක් නෙවෙයි. දෛශික අදිශ කියලා තමයි ප්‍රධාන වශයෙන් බෙදෙන්නේ. සමහර භෞතික රාශීන් තියෙනවා විශාලත්වයක් තියෙනවා. හරි. විශාලත්වයක් තියෙනවා. මාර පුදුම වැඩේ කියන්නේ දිශාවක් උත් නැ ඒකකුත් නැ. ඒකකුත් නැ. නෑ ඒකක නැතිව තියෙනවා. ඔගොලු සාමාන්‍ය පෙළ කාලේදී ඉගෙන ගන්නවානේ. ඝර්ෂණ සම්බුලකේ නෑ වර්තනාංක ඉගෙන ගන්නවා ඝර්ෂණ සම්බුලකේ තියෙද කියලා මට
හරියටම මතක නැහැ වර්තන අංකයක් තිබුණා. ඔයගොල්ලෝ ස්නෙල් නියමයේ ඉගෙන ගන්න වර්තනයේදී එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කිරීමේදී පතන මාධ්‍යයේ සයින් පතන කිරණයේ පතන කෝණයේ සයින් අගේ වර්තන කෝණයේ සයින් අගේට දරන අනුපාතයේ නියතයකි. ඒ පතන මාධ්‍යයට සාපේක්ෂව වර්තන මාධ්‍යයේ වර්තන අංකයේ වේවෝ කතා කියනවා. අහගෙන සමහර දවල්ට ඔයගොල්ලෝ ඉගෙන ගන්න සාමාන්‍ය පිළ පන්ති මත ළඟින් යනකොට සාමාන්‍ය පිළ පන්ති ඕගොල්ලෝ ඉගෙන ගන්න n සමානයි sin i විදීම sin r මේ මෙයාට එක කේකුත් නැ මේ යට ඒ පදේට එකකුත් නැ ඒකක සුළු වෙලා ඉන්නේ මේ sin වලට එකක් නැ ඒක නැත ඒකක සුළු වෙලා කෙසේ වුන් මේ වර්තන අංක කියන එකට ඒකකයක් නැ ඒක විශේෂ අවස්ථාවක් දැන් භෞතික රාශීන් වර්ගීකරණයේදී සමහර ඒවා තියෙනවා විශාලත්වයක් තියෙනවා ඔක්කොම විශාලත්වයක් තියෙනවා විශාලත්වයක් නැත්නම් භෞතික රාශිය නෙමෙයි ඒක මනගන්නේ මේ මේ දෙඟලුනේ. ඔව් මිනුමක් ගත්ත ඒක නිසානේ. ඔව් විශාලත්වය සමහර ඒවාට විශාලත්වයේ දිශාවයි ඒකකේ තුනක් තියෙනවා. ඒක නමක් කිව්වා වෙක්ටර්ස් ඩයිසික. සරලයි. ඒ මේ විදිහට අදිනේ පහසුට. අපි ඉස්සරහ මේ ගැන වැඩි දුර ඉගෙන ගන්න. මේවට පාඩමක්ම තියෙනවා. මේවට පාඩමක්ම තියෙනවා. යන් ඉස්සරහට මම දැනට මේ ඇයි මේ ටික කරගෙන යන්නේ? මොකද්ද ගලා යෑම? මොකද්ද ප්‍රොසෙස් එක කියන්නේ ගැන කතා කරමු ඉන්නේ. මේ සමහර ඒවා තියෙන විශාලත්වයයි ඒකකයයි දිශාවක් නැහැ දැනට අපි දිශාවක් නැහැ කියලා තමයි තියෙන්නේ දිශාවක් නැහැ ඒක අදිශේෂ්ඨය සමහර භෞතික රාශීන් තියෙන යාලට විශාලත්වයක් තියෙනවා දිශාවකුත් නැහැ ඒකකේකුත් නැහැ අර ඉස්මෙල් නියමෙන් මම කියපු දේ තමයි ඈ ඒක නිසා මේ මේ පිළිබඳව හොඳ නෝට් එකක් දුන්නා ළමයිත් එක්ක හොඳ කතා බහ කරලා අපි නිකන් තර්කානුකූලව සුහදත්වයෙන් අපි පන්තිය තුල කටයුතු කළා. නමුත් මට මේ සමරි වීඩියෝ එකේදී ඔක්කොම කරන්න බැහැ සාරාංශයේදී. නමුත් ඔයගොල්ලන්ට අනවතත් මතක් කරන නෝට් එක අවශ්‍ය නම් මට මෙසේජ් එකක් දාන්න. ටියුට් එක අවශ්‍ය නම් මට මෙසේජ් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට ටියුට් එක ලැබෙන්න සලස්වන්නම්. ඒක ආයතනයේ ලැබෙන්න සලස්වන්නම්. මගේ ක්ලාස් එකට එමත් අවශ්‍ය නැහැ. ටියුට් එක ලැබෙන්න සලස්වන්න ඒක ආයතනයේ මාර්ගයේ තංගල්ල මාතර වස්මුල්ල හෝ කුරේ සර්විස් එකෙන් හෝ යපදිත බැරි මට වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න බී යුත්තේ කොහොමද කියලා ඕගොල්ලන්ට රයිට් ඔන්න භෞතික රාශීන් වර්ගීකරණය හරි මේ අපි පොඩි උදාහරණ තුනකින් මේ භෞතික රාශීන් වල තවත් අභ්‍යන්තර වර්ගීකරණයක් ගැන තේරුම් ගමු මම මේක එකපාරටම කියන්නේ නැතුව ඕගොල්ලොන්ට ෆීල් වෙන දෙනවා ඇත්තටම ඇත්ත නේද මේ 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 භෞතික රාශීන් වල සමහර ඒවා තියෙනව නේද ඍජුවම අනින්න පුළුවන් ඒවා ඍජුවම අනින්න පුළුවන් ඒවා සමහර ඒවා වක්‍රවම අනින්න පුළුවන් ඒවා කියන එක ඕගොල්ලොන්ට දැනෙන්න ඕන මම නිකන් නෝට් එකේ කියලා ඕගොල්ලෝ ලියලා ගෙදර ගිහින් හරියන්නේ නැහැ මම කියන්නේ භෞතික විද්‍යාවෙන් දැනෙන්න ඕන දෙයක් අපි බලමු මම දන්නෝ මේ සමචතුරස්‍රයක් ඕකේ මේ සමචතුරස්‍රය ගත්තම එක භෞතික පද්ධතියක් කියලා හිතමු. දැන් මේකේ භෞතික රාශීන් ගැන බලනවා අපි. අපි මෙහෙම බලමු. මෙයාගේ දිග ළමයෙක් මට යෝජනා කරනවා. මෙයාගේ දිග කියන්නේ භෞතික රාශිය. ඔව් ඒක දිග භෞතික රාශියක් තමයි. පළල. ඔව් පළල දිගක් තමයි. ඒත් අපිට ඒක භෞතික රාශිය කියලා ගන්න පුළුවන්. ඔව්. දැන් තව ළමයෙක් යෝජනා කරනවා මේකේ ශේෂ්ඨ ඵලය නැත්නම් වර්ග ඵලය. ඒ කියන්නේ මොකද්ද? දිග ගුණ කිරීම පළල. ඔව් වර්ගඵලයේ කියන්නේ භෞතික රාශියක් තමයි. හැබැයි ඕගොල්ලොන්ට නිකන් දෙවිදියකට දැනෙන්න ඕන මේ දිග පළල කියන එක වගේ නෙමෙයි වර්ගඵලය කියන එක. මොකද වෙනස? දිග කෙලින්ම අඩි රුලෙන් දිව ඍජුව මැනගත්තා. පළල කෙලින්ම අඩි රුල දිව ඍජුව මැනගත්තා. එකක් තියෙනවා දිග කියන එක වෙනම මන ගන්න ඕන මිනුම් උපකරණකින් පළල කියන එක වෙනම වෙන ගන්න ඕන ඒ දෙන්න විතරක් මන ගත්තට වැඩක් නැහැ ඒ ළමයේ වර්ගඵලයේ ෆෝමියුලා එක ඒ කියන්නේ මේක සම්බන්ධ වෙන්නේ නැහැ දිග ගුණ කිරීම පළල දැන ගන්න ඕන ඒක රාදේශ කරලා ගණනය කර ගන්න ඕන ඒ කියන්නේ වර්ගඵලය කියන්නේ භෞතික රාශියක් තමයි එයා වක්‍රව මනගන්නේ එයා වක්‍රව මනගන්නේ හරි තව එකක් දැන් ඔයගොල්ලෝ නිකන් දැනෙන්න ඕන මේක මේ මේක මේ 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 කතා කරගෙන ඉන්න අපි මේ භෞතික රාශි සමහර ඒවා ඍජුවම නියව
සමහරව වක්‍රමයි. ඔව් මේක පැහැදිලිව කොටස් දෙකකට බෙදෙනවා. ඔය දැන් දැන් ඊළඟ උදාහරණයට. හරි? ඊළඟ උදාහරණය. මම මේක ගණ කාබයක් කියලා ගත්තා. ගණ කැටියෙ හිටුවත් ප්‍රශ්නයක් නේ. දැන් මම ළමයින්ගෙන් ඇහුවා මට දැන් ඔයගොල්ලොත් එක්ක හෙම්ස් කනෙක්ට් වෙන්න බෑ. මගේ ෆිසිකල් කන්ටිත් මම ළමයි කියෝ. ළමයි කිව්වා මට කෑ ගහ. මේ මේකේ දිග. ඒක භෞතික රාශියක්. ඔව්. ඒක ඍජුව මනින්න පුළුවන්. තවද පළල. ඔව් ඒක දිග තමයි පළල කියන්නේ. දිගමයින උපකරණය දිගමයින විදියටමයින දිගමයින ඒක. නමුත් ඒක ඍජුවමයින පුළුවන්. උස ළමයි මට යෝජනා කරා. ඔව් උස තැලි ඒක ඍජුවමයින පුළුවන්. තව පැත්තක වර්ගඵලය. ඒකත් හරි. ඒක වක්‍රමයින පුළුවන් ඒක ගැන කතා කරා. තව ළමයි මට යෝජනා කරා ස්කන්ධය. ඊළඟට මට කිව්ව මේ ඝනකී ස්කන්ධය ගැන අපි කතා කරමු. මම කිව්වා හා ස්කන්ධය ගැන කතා කරමු. ස්කන්ධය කියන්නේ ඒකත් භෞතික රාශියක්. ස්කන්ධි තුලාවෙන් තිබුව මෙන්න මේ මේකට සමීකරණයක් නෑ ඕගොල්ලෝ ඉගෙනගෙන තුලාවෙන්ට තිබුව මෙන්න ඒක ඍජුවම අනින්න පුළුවන් දැන් දැන් තේරෙනව නේද දැන් අපෝ තමලමික් මට යෝජනා කරා අපි මේ ඝනකී ඝනත්වයේ මනින්න මං කිව්වා ඔව් අපි හම් බලමුකෝ ඝනත්වය කියන්නේ මොකද්ද ස්කන්ධය බෙදීම පරිමාව ඇත්තටම මේ ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව නෙවෙයි ඔගේ රේඛීය ඝනත්වය ශේෂ්ත්‍ර ඝනත්වය පරිමා ඝනත්වය තව ධාරා ඝනත්වය ගොඩක් ඝනත්වය ඉගෙන ගන්න. නමුත් ඔයගොල්ලෝ මේ නෑ ආපු ගමන්නේ. හරි. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව ස්කන්ධය. එයා මන ගන්නව ඍජුව. පරිමාව. පරිමාව. එයා අපි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස මගින් වක්‍රව මන ගන්නවා. පරිමාව දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස මගින් වක්‍රව මන ගන්නවා. එතකොට මේ ඝනත්වය වක්‍රව මන ගන්න එක. මේ ඝනත්වය වක්‍රව මන ගන්න. දැන් ඔයගොල්ලෝ දැනෙන්න ඕන දෙවෙනි උදාහරණෙදී දෙවෙනි උදාහරණයට යද්දී ඔයගොල්ලෝ දැනෙන්න ඕන මේ මේ භෞතික රාශීන් වලින් සමහරු මූලිකයෝ. සමහරු මූලිකයෝ. ඒ කියන්නේ ඍජුවම ඉන්න පුළුවන්. සමහරු මූලිකයන්. බේසික්. ෆන්ඩමෙන්ටල්. මූලික. එයා ඍජුවම ඉන්නවා. එයා ඍජුවම ඉන්නවා. සමහරයි අර මූලික ඇසුරින් මේ වගේ සමීකරණයකට දාලා පරිමාව වගේ සමීකරණයකට දාලා ඝනත්වය වගේ සමීකරණයකට දාලා වක්‍රව මැනගන්න. ඒ කියන්නේ මොකද අපි සාමාන්‍ය ප්‍රවාහලේ සමහර ලවට කියන්නේ ව්‍යුත්පන්න කරගන්න. ඔන්න දැන් වචනේ ආවා. ව්‍යුත්පන්න කරගන්න. එහෙනම් සමහරු මූලිකයන් ඇසුරින් ගන්නවා ව්‍යුත්පන්න කරගන්නවා. හරි දැන් දැනුණා. මේක වඩා මේක ටිකක් ෆීල් වෙනවා. අපි ඊළඟට යන්න. මම හොඳද? කාලය මැනීම ආරම්භ කිරීමේදී ඉන්නේ ඒ කියන නගරේ. හරි? මම ඇවිදගෙන යනවා B කියන නගරයට. එතකොට කාලය T කාලයක් ගත වෙනවා. හරි? මෙතන ඉඳලා මෙතෙන්ට ගිහින් තියෙනවා දුර S. දැන් මේ භෞතික රාශිය ගැන මේ මේ භෞතික පද්ධතිය ගැන මේ විවිධ සිදුවීම් ගැන අපි ළමයිත් එක්ක කතා කරා. ළමගෙන් මම ඇහුවා මොනවද මේවයි භෞතික රාශි කියලා. ළමයි කිව්වා මේ අපිට පුළුවන් නේද මේ ගමන් කරපු පුද්ගලයාගේ ස්කන්ධය ගන්න. ඔව් ඒක භෞතික රාශිය. තව මේ කාලයක් ගත වෙලා නේද මේ කාලය කියන්නේ භෞතික රාශියක් නේද කියලා ළමයි මගෙන් ඇහුවා. ඔව් කාලයක් භෞතික රාශියක්. කාලේ බෞද්ධ මේක ඍජුවම ගන්න පුළුවන් ඩිරෙක්ට් මන ගන්න පුළුවන් ඒක නිසා මේක මූලිකේක වගේ දැනෙනවා ඔව් මූලිකේක තව මට රමී කිව්වා ඉතින් මෙතන ඉඳලා මෙතෙන්ට මේ කාලයක් ගිහින් තියෙනවා දුරකුත් ගිහින් තියෙනවා අපි සාමාන්‍ය පෙළ කාලේ සූත්‍රයම ඉගෙනගෙන තියෙනවා ඒක නිසා මේ වේගය ගැන කතා කරමු ඔව් කතා කරමු අපි බලමු වේගය කියන්නේ මොකද්ද දුර බෙදීම කාලය දැන් කාලය කියන්නේ භෞතික රාශියක් වේගය කියන්නේ භෞතික රාශිය මේ දෙන්න විනාස මේ ඍජුව මැන ගන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් බේසික් මූලිකයි මේ වේගය ඒකත් භෞතික රාශියක් ඒක දුර කියන එක අඩි කෝදුවෙන් මීටර් කෝදුවෙන් මැනගෙන කාලය කියන එක විරාම ගටිකාවේ විරාම ඔරලෝසුවේ ස්ටොප් වොච් එකෙන් මැනගෙන ඒ දෙන්න බෙදලා මේ සූත්‍රයට දාලා ගන්නවා ඊයන් වක්‍රවම අරින්න පුළුවන් භෞතික රාශියක් හරි
දැන් මේකෙන් අපිට තේරෙන දේ තමයි මේ 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 උදාහරණ ටිකෙන් මේ තේරෙන ටික තමයි මේ උදාහරණ ටිකෙන් තේරෙනවා මේ භෞතික රාශීන් අපිට පැහැදිලිවම නිර්වුල්ව මේ භෞතික රාශීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් නිකම් මම මේක නිකන් බෙදන්න පුළුවන් කියලා කෑගහලා බෙදන්නේ දැනෙන්න ඕන සමහර ඒවා ඍජුව මනින්න පුළුවන් සමහර ඒවා ඍජුව මනින්න පුළුවන් අපි කියනවා මූලික භෞතික රාශි සමහරව ඍජුව මනින්න බෑ අරව ඇසුරින් ගණනය කරගන්න පුළුවන් අපි කියනවා වක්‍රව මනින්න අපි කියනවා ව්‍යුත්පන්න භෞතික රාශි සමහර මූලික භෞතික රාශි සමහර ඒවා ව්‍යුත්පන්න භෞතික රාශි සෙට් එහෙනම් අපි මේ මූලික භෞතික රාශීන් ගැනත් ව්‍යුත්පන්න භෞතික රාශීන් ගැනත් කතා කරමු මට හිතේ මේ වීඩියෝ ගොඩාක් දික්ුණොත් ඒගොල්ලන්ට බෝරින් වෙනවා මොකද ඔයගොල්ලෝ මේ පන්තියකට එන්න සඳහා මනස හදාගෙන නෙවෙයි මේ වීඩියෝ එක බල. ඒක නිසා මම පන්තියේ එදා කරපු ඔක්කොම කරන්නේ චූටි ප්‍රමාණයක් කරනවා. මම ෆුල් වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉල්ලුවොත් දෙන්න පුළුවන් ඊළඟ සතියේ ඉඳන්. හරි. මම ඊළඟ සතියේ ඉඳන් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. නෝට් එකත් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඩියුට් එක දෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. ඍජුව වක්‍රව. ඒක නිසා අපි බලමු මොනවද මූලික භෞතික රාශීන් මොනවද ව්‍යුත්පන්න භෞතික රාශීන් කියලා. හරි. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. නැවතත් කියන්න තියෙන්නේ මේ ඉගෙනුම් ගැනීමේ ක්‍රියාවලිය ඉගෙන ගන්නවා කියන්නේ ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ දෙයක් නෙමෙයි. හරි. ෆිල්ම් එකක් බලනවා වගේ දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ ඔන්ලයින් වලට සමහර වෙලාවට අසාර්ථකයි කියලා ගොඩක් අය චෝදනා කරනවා. මම ඒක සඳහා 100% එකඟ වෙනවා. මොකද සමහර වෙලාවට අසාර්ථක වෙන්න පුළුවන් ඔයගොල්ලෝ ළමයි. ශිෂ්‍යයි. ළමයි කියනවා. ඒක නිසා මේ ඔයගොල්ලන්ට හොඳ විනයක් තියෙන්න ඕන මේක ග්‍රහණය කරගන්න ඕන වටපිටාව හදාගන්න කාමරයකට ගිහිල්ලා ගැළපෙන ඇඳුමක් ඇඳගෙන ගැළපෙන ස්ථානයක වාඩි වෙන කොළයක් පෑනක් පොතක් අරගෙන ආහාර අරගෙන බඩගින්නේ මේ වැඩ කරන්න බෑ ඒ වගේ වටපිටාවක් නැතුව ඔයගොල්ලෝ නිදාගෙන ඇඳේ ඉන්න ගමන් අයියක් ගන්න ගමන් ටීවී එක බලන ගමන් Facebook එකේ ඉන්න ගමන් මේ වගේව බැලුවොත් ඇත්තටම මේ ලොකු ග්‍රහණයක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතකොට කියනවා ඔයගොල්ලෝ ඔන්ලයින් අසාර්ථකයි කියලා. ඔව් මම පිළිගන්නේ එහෙම වුණත් නම් ඔන්ලයින් අසාර්ථකයි තමයි. මම එතනින් කියන්නේ ඔන්ලයින් ගැන ගොඩක් සාර්ථක මෙතඩ් එකක් කියලා. හරි අපි මෙතන. මම ඔයගොල්ලන්ට කතා කරා මේ දිස්සල සමහර ඒව මූලිකයි. ඍජුව මැන ගන්න පුළුවන් සමහර භෞතික රාශීන්. සමහර භෞතික රාශීන් මේ ව්‍යුත්පන්නයි. අර මූලික ඇසුරින් ගණනය කරගන්න පුළුවන් කියලා. මම මූලික භෞතික රාශීන් ගැන කතා කරන්නම්. හරි? ඒකක ගැන එහෙම නෙවෙයි අපි ඒක. මූලික භෞතික රාශීන් ගැන කතා කරා. මේ සමහර භෞතික රාශීන් කියන දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ ඉවර කළු සස් පෙළ සයන්ස් මැත්ස් වගේ තර්කානුකූල විෂයක් ඉගෙන ගන්න ඇවිල්ලා ටිකක් ඕගොල්ලෝ දැන් ඒ කඩේම සාර්ථකව ජයගත්තු නිසානේ ඔයගොල්ලෝ මේ භෞතික විද්‍යාවක් කරන්නේ. ඔයගොල්ලෝ මගේ ඔයගොල්ලෝගේ 6 වසරේ 7 වසරේ අයිය කෙනෙක් sorry මල්ලි කෙනෙක් ඇවිල්ලා ඔය අයියලා අක්කලගෙන් අහන්න පුළුවන් මේ. ඊයේ නැතාක්කේ. මොකද්ද වේගය කියන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ පැනලා කියනවා මල්ලි මෙහෙමයි. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒකට තමයි වේගය කියන්නේ. ඕන්න ලියලා පෙන්නන වේගය සමානයි දුර බෙදීම කාලය. අන්න බලන්න. අර්ථ දක්වනවා අපි. හරියට. තව එකක් මේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඇවිල්ලා අයියේ අක්කේ කියලා අහනෝ අයියේ අක්කේ මොකද ඝනත්වය කියන්නේ ඈ එතකොට ඕගොල්ලෝ කියනවා ඝනත්වය කියන්නේ කීය මේ ස්කන්ධය බෙදීම පරිමාවය කිය පරිමාවට ස්කන්ධය අනම්මනම් කියලානේ සූත්‍ර ලියලා පෙන්න ඝන අර්ථ දක්වන ඒ නංගිව මල්ලි ඇවිල්ලා ඕගොල්ලෝ ගැහුවද මොකද්ද අයියේ අක්කේ කාලය කියන්නේ මොකද්ද අයියේ අක්කේ කාලය කියන්නේ කියලා ඇහුවද ලප්තන ලොප් වෙනවා කියන මඤ්ඤම් වෙනවා කි කාලේ කියන්නේ මොකද්ද කියලා අවුලක් වගේ නේ තමයි දිග කියන්නේ මොකද්ද ඒක බහා දිනුලෙන් මැනින් එක ඕන්න පඬිතුකම් කතා කරන්න එපා ඒ වගේ එකක් මිසක දිග කියන එක ගැන අර්ථ දැක්වීමක් උරු සාමාන්‍ය පිළිතිත් ඉගෙන ගන්නේ නැහැ ඇත්තට මේක
කියන ලොකු අර්ථ දක්වීම හඳුන්වා දීමක් කරන්න පුළුවන් හඳුන්වා දීම කියන්නේ එකක් ඉන්ට්‍රොඩක්ෂන් ඩෙෆිනිෂන් කියන්නේ වෙන එකක් අර්ථ අර්ථ දක්වීම කියන්නේ වෙන එකක් අර්ථ දක්වන්න කටවත් බෑ ස්කන්ධයත් එහෙමයි මොකද්ද අයියා කී ස්කන්ධය කියලා ඔයගොල්ලෝගේ නංගිගෙනේ මල්ලිගෙනේ ගැහුවොත් ඕගොල්ලෝට හිතා ගන්න බෑ මොකද්ද මේ මූ වහන්නේ කියන්නේ ඕන්න නැති ප්‍රශ්න අහන වගේ එක මේ ඒකවත් දන්නේ නැද්ද වගේ එක කියලා අපිට අපිට හිතා ගන්න බෑ නේ අන්න ඇයි අර්ථ දක්වන්න බෑ ඉතින් මොකද්ද මේ මූලික භෞතික රාශීන් හරියට ටක්කෙට අර්ථ දක්ව ගන්න බෑ අර්ථ දක්වන්න බෑ ඒ වගේම තමයි මේව මූලිකයි අපි මේව ඍජුවමනිනවා අපි කියනවා මූලිකයි හරි එහෙනම් ඔයගොල්ලෝගේ සිලබස් එකේ නෙමෙයි අපේ මේ භෞතික විද්‍යාවේ මේ මූලික භෞතික රාශීන් හතක් තියෙනවා ඒ හතෙන් මේ විද්‍යුත් ධාරා මේ වගේ වට පිළිබඳ විසම්බාධ පොඩි තියෙනවා ඒව ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරලා තේරුමක් නැහැ දැනට අපි ඒක අදාළ පාඩම් දෙක කතා කරමු දිග කියන්නේ අර වගේ ඍජුවම අනින්න පුළුවන් කෙනෙක් ස්කන්ධය එහෙමයි කාලය එහෙමයි තාවකාලික උෂ්ණත්වය විද්‍යුත් ධාරාව ද්‍රව්‍ය ප්‍රමාණය දීර්ඝතාවය ප්‍රධානම් හතයි මූලිකය හතයි මූලිකය ඇසුරින් ව්‍යුත්පන්නව ගොඩයි හරි අපි ඒකක වලට ගිහිල්ලා ව්‍යුත්පන්න භෞතික රාශියන් වලට ගියා මම මේ වීඩියෝ එකෙන් ඉච්චර දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ හතක් තියෙනවනේ මේ හත අපි මතක තියාගන්න සමහරු මේව නිකන්නේ ගිරව වගේ හටපාඩම් කරලා මතක තියාගෙන ඉන්න ට්‍රයි කරනවා මම කියන්නේ අධ්‍යනන වලට ට්‍රයි කරන්න සමහර දේවල් අපි මතක තියාගෙන ඉන්නවනම් ඒක මනෝවිද්‍යාත්මකව මතක තියාගන්න හරි මතක එක සැරයක් කිව්වොත් දිග ස්කන්ධය කාලය තාපගතික කියන එක අපි ලියද්දී නියන ඕගොල්ලෝ මතක තියාගන්න උෂ්ණත්වය විද්‍යුත් ධාරාව ද්‍රව්‍ය ප්‍රමාණය දීප්ති තීව්‍රතාව ඔගොල්ලොන්ටනේ ආනේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ආපු ගමන් තාම අලුත්නේ ඔගොල්ලොට මේ හතෙන් මතක නැහැ වගේ වේදනේ අදනම් මතක හිටි ලබන සතියේදී අමතක වේද වගේ ප්‍රශ්නයක් එනවනම් අපේ මනස ගැන අපි පොඩ්ඩක් අවදා හිතමු අපේ මනස කැමති ගණිතමය සූත්‍ර සමීකරණ වලට වඩා සටහන් මාර්ගේ ගැලීම් සටහන් මාර්ගේ චිත්‍ර මාර්ගේ කිසියම් පුනරූපණ දර්ශනයක් මාර්ගේ ඔළුවට දාගන්න. ඒක නිසා තමයි අපි මේ සම්පූර්ණම ප්‍රායෝගික පරීක්ෂණ කළ හැකි සියල්ලම පන්ති ඕගොල්ලොන්ට ස්කන අපිට ඉස්සරහ ලයිව් කරනෝ. ඒ වගේම තමයි ඉතුරු ටික ඕගොල්ලොන්ට මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් භාවිතයෙන් පන්තියේදී මේ පුනරූපණ දර්ශන පෙන්වනවා. මොකද අපි මනෝවිද්‍යාත්මකව හිතන්නේ. හරි ඒක ඕනේ. අපි මේක මම මනෝවිද්‍යාත්මකව ලේසි වෙන සාමාන්‍ය පිළ පන්තියේ අපි ප්‍රබලව භාවිත කරපු මේ තුන නම් අමතක වෙන එකක් නැහැ. දිග අමතක වෙන්නේ නැහැ නේ. ඒක ප්‍රබලව භාවිත ස්කන්ධේ කාලය. එහෙනම් හතෙන් තුන අමතක වෙන්නේ නැහැ. ඒක සුවර් ෂොට් මනුෂෝ බඩු ගොඩ. උෂ්ණත්වයේ ධාරාව ගැන අපි සාමාන්‍ය පිළ පන්තියේදී කතා කරා. ආගන්තුක වචන නෙමෙයි. අලුත් වචන නෙවෙයි. ඒක නිසා ඊළඟ දෙක මම කියන කඩලා ගමු. එතකොට මේ තුන ඊළඟ දෙක මේ එතකොට ලීසි සහ අපි මනසට බරක් නැහැ සැහැල්ලු ඊළඟ එක උෂ්ණත්වය සහ විදුල ධාරාව හරි ඊළඟ එක තමයි චුට්ටක් නුහුරුණු පුරුදු ආගන්තුකය වගේ නම් දීප්ති තිබුණ අදමයි යන්නේ වගේ එකක් එන්නේ නැති ඒක නිසා මේ දෙක ඔගොල්ලෝ හොඳට මනස තියාගන්න තුන් හතර වාර හිතර මනස තියාගන්න ද්‍රව්‍ය ප්‍රමාණය සහ දීප්ති තීව්‍රතාවය ද්‍රව්‍ය ප්‍රමාණය සහ දීප්ති තීව්‍රතාවය ඔය වගේ තමයි මේ ප්‍රධාන භෞතික රාශි හත කැඩෙන්නේ. හරි. මේට අමතරව ඒකකයක් ගැන ඒකකවල ඒ කාලෙ තිබිච්ච විකෘතිතාවය ඒකක ගොඩාක් තිබුණා. මේක නිය දේශපාලන ගනුදෙනු, යුදමය ගනුදෙනු, ආර්ථිකමය ගනුදෙනු, විද්‍යාත්මක ගනුදෙනු සඳහා මේ ඒකක ගොඩක් අපිට ඕන ඕන විදිහට හදා ගැනීම අවුලක් තිබුණා. ඒක නිසා අපි මේකට සම්මතයක් හදාගත්තා. අපි SI ඒකක පද්ධතියකට ගිහිල්ලා මේව SI ඒකක ගැන කතා කළා. නමුත් මේ වීඩියෝ එක දික් කරන්න බලාපොරොත්තු වෙන ඇත්තට මම පොඩි චූටි ඒකක පිළිබඳ පොඩක් බෝඩ් එකේවත් ලියන්න නැතුව පොඩි විග්‍රහයක් කරලා මේ වීඩියෝ එක නවත්තනවා හරි යුනිට් මොකද ඒකක යුනිට් ඒකක මෙහෙමයි
කියන එක මේ මේ ලෝකෙට ආවේ මීට වසර 6000කට ඉස්සෙල්ලා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා දැන් වසර 2500කට ආසන්න. ඔව් 2000කට විතර ආසන්නයි. ආසන්නයි. ඊට අමතරව ඊටත් වසර 4000කට විතර ඉස්සෙල්ලා තමයි ලෝකෙ මේ ඒකක කියන එක හඳුනාගත්තේ. ඒකට ඇයි ලෝකෙ මිනිස්සු මේ පරිණාමණයත් එක්ක බල කරා ඒකකයක් තිබිය යුතුයි කියලා. ඊකෙන් මෙහෙමනේ උදාහරණයක් විදියට අපි දැන් ඒ කාලේ ගල්ලුගේ ගයක් හදද්දි කෝටු කපන්න ඕන උනොතින් ඒ කෝටු වල දිග අපි දිග කියන දේ පිළිබඳව මමගේ හිතේ තියෙන දිග සහ තවත් කෙනෙකුගේ කියන දිග අතර මේව පිළිබඳ සංසන්දනාත්මක අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මේක මේ මිනිස්සු ඕනකම තිබුණනේ. ඒක නිසා ඒ වෙලාවේ ඒ මිනිස්සු කවුරුත් එකතු වෙලා සම්මත කරගත්ත දිග. උදාහරණයක් විදිහට මේ අතේ මෙතන ඉඳලා මෙතෙන්ට සාමාන්‍ය වැඩුණු පුද්ගලයෙකුගේ දිග එකයි කියලා කිව්වොත් මොකද්ද? අපි ප්‍රාමාණික සම්මත ප්‍රාමාණික දෙනුමක්. සම්මත ප්‍රාමාණික ප්‍රමාණාත්මක මිනුමක් හදාගත්ත අපි ඒකට එකයි කිව්වා. ඊට පස්සේ ඊට අනුරූපව ඉස්සරහට ගියා පට්ටලීසි. ඉතින් ලෝකේ කවුරු හරි මිනිස්සෙක් මොකක් හරි පදනමක් තියාගෙන ඒ අත් මීටරයක් විතර දිගයකට නමක් දැම මීටරේ කියලා. ඊට පස්සේ අපි ඒ වගේ එකක් නම් මීටර එක, ඒ වගේ දෙකක් නම් මීටර දෙක, ඒ වගේ 2.5 නම් මීටර 2.5. අන්න ඒකක මේ ලෝකෙට ආපු හැටි. හරි. අන්න ඒකක. ඒක ගැන සම්මත ප්‍රාමාණයක දෙයක් අපි සම්මත කරගන්න. එයා ලෝකෙ මිනිහා කිව්වොත් මීටරේ කියන්නේ ලෝකෙ කවුරු හරි කියලා තියෙනවනේ. මීටරේ කියන්නේ මේක. අපි මේ ගැන මගේ ටියුට් එකේ ගොඩාක් ලොකු විස්තරයක් තියෙනවා. ඒ දිග එකයි මීටර ගිය. එතකොට අපි කවුරුත් පිළිගත්තා. අපි දෙවොත් එක තර්ක කරේ නෑ. අපි ඉදිරිපත් කරන්නේ නෑ. ඒක නෙවෙයි. මේක තමයි මීටරේ කියන්නේ. අපි කවුරුත් සම්මත කරගත්තා. මේවා සම්මත. ඒක නිසා මීටර එකයි. ඒක නිසා මේ භෞතික රාශීන් වලට ඒකක පද්ධතියක් ඕන. ඒවට සංකේත පද්ධතියක් ඕන. يعني ඒක ලෝකෙ පිළිගන්න ඕන. මේ වගේ ගොඩක් දේවල් අපි කතා කළා. SI එක පද්ධතියක් ඕන. එසයි ව්‍යුත්පන්න එක පද්ධතියක් ඕන. එසයි පරිපූර්ණ එක පද්ධතියක් ඕන. උපසර්ග ඕන. මේව ගැන අපි කතා කරමින් තියෙනවා. හරි. මම මෙතනින් වීඩියෝ එක නිම කරනවා. නමුත් අපි මීට වඩා ක්ලාසික කරා. චූට් ප්‍රමාණයක් කළා. ඒ කියන්නේ ඔබට මේ වීඩියෝ එක බලලා ඊළඟ දවසේ මන්දිරට සහභාගී වීම තුලින් දශමයක් අංශු මාත්‍රයකින් තුක අඩුපාඩුවකින් තොර ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන්. ඒක හොඳ අවස්ථාවක්. YouTube channel එක subscribe කරන්න ඔයගොල්ලෝගේ class ආවත් නැවත්. එතකොට ඔයගොල්ලන් මේ වගේ අලුත් videos, theory points, practicals ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න සාකච්ඡා ගේ සහ භෞතික විද්‍යා ලස්සන සිද්ධි විෂය නිර්දේශය අඩංගු නොවන ඒවා ලස්සන සිද්ධින් දැනගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට tutorial එක අවශ්‍ය නම් මේ note එක අවශ්‍ය නම් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න group එකේ දාන්න. අපි කොහොක නැහැ ගන්න. ඔයගොල්ලෝ එකකින් ඉගෙන ගන්න පුළුවන්. ටියුට් එක අවශ්‍ය නම් වලස්මුල්ල තංගල්ල මාතරගෙන් ප්‍රධාන නගර තුනෙන් ලබා ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කුරියස් මාර්ගයෙන් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට මේ ලියාපදිංචි තැපැල් ඔස්සේ ලබා ගන්න පුළුවන්. මම ඒකට ක්‍රමවේද හදලා තියෙනවා. හරි. ඒ වගේම තමයි මේක යාළුවෝ දැනුවත් කරන්නේ. ඔබ මේ ඔබට ආව නම් link එකක් ඔබට ආව නම් ඔබ මේක හඟුලිස YouTube එකේ තිබිලා දැක්කනම් අනිත් අයත් එක බෙදා ගන්න. මානුෂීවේ. සබදාම් ආදරේ කරා. සතාසි පොර පරිසරේ ආදරේ කරා. ඒව තමයි භෞතික විද්‍යාව. ඉතින් එහෙනම් මට ගොඩක් විස්තර කරන්න වෙලාව නැහැ. ඉතින් එහෙනම් මම නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් ඔගොල්ලෝ සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.